මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ වෙනසක් ඉල්ලන්නේ ජූනි 9 වෙනිදා ඉස්සරහට ආවේ වෙනසක් ඉල්ලලා ඉස්සරහට ආවේ කරන්න පුළුවන් ද ඒ නිසා අපි හැම පුද්ගලයෙක් ගැනම හැම චරිතයක් ගැනම බලන්නේ වෙයි ඒක ජනතාවට මේ රටේ ජනතාවට පිළිගත හැකි චරිත ඉස්සරහෙන් දාගෙන තමයි මේක කරන්න වෙන්නේ අල්ලාස් දූෂණ කොමිෂන් සභාව වෘද 25ක් තිබ්බට මම කිව්වා වගේ හරිද මේ ප්‍රසිද්ධ එක්කෙනෙක්වත් අධිකරණයටවත් ගෙනල්ලා ඒක අධිකරණයෙන් තමයි තීරණය දෙන්න ඕනේ හොරගම් කළාද නැද්ද කියන එක අධිකරණයටවත් ගේන්න බැරි වෙලා තියෙනවා ඇයි අල්ලාස් දූෂණ කොමිෂන් සභාව මේ බොරුවන්නේ අපි කරලා තියෙන්නේ මෙච්චර කල් ඒක ස්වාධීන නැහැ ස්වාධීන නැහැ කියලා මේකයි ඒක හේතුවක් ඒකෙන් කකාට විහාරි විරුද්ධ චෝදනාවක් එනවා ඊට පස්සේ යාව ගිරල ප්‍රශ්න කරනවා ඊට පස්සේ ඒගොල්ලන්ගේ නිරීක්ෂණ කරගෙන යනවා එතකොට කියමු තව CID එකෙන් හරි FCID එකේ නිරීක්ෂණ කරගෙන යනවා කියලා මේ එක්කෙනෙක්ට අනිත් එක්කෙනාට කතා කරන්නට බෑ මේ පනතේ තියෙන ගැට්ටක් ඕක තමයි හැම එකෙම මොකක් හරි දාලා තියෙන පොඩි ගුලියක් දාලා තිනවා අර අපේ වත්කම් බැරකම් ප්‍රකාශ අපි ඇමතිවරු නම් ජනාධිපතිතුමාට දෙන්නේ කතානායකට නෙමෙයි ඒක තමයි එතන තියෙන පොඩි ගැට්ට දාලා තියෙන්නේ තේරුණා නේද එතකොට ජනාධිපතිතුමාට ඒක සක්වේදාගෙන හංගගෙන ඉන්න පුළුවන් කතානායකතුමාට දුන්නහම තමයි සාධාරණ එතන කතානායකතුමාට ඒක ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඒ වගේ ඒකේ මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ දාලා තියෙන මේ පනතේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ඒගොල්ලෝ නිරීක්ෂණ කරගෙන යනවා නම් අනෙක් නිරීක්ෂණ කරන ආයතන සමග ඒගොල්ලන්ගේ සොයා ගැනීම ඒගොල්ලන්ට බෙදා ගන්නට බෑ අපි ඒක අයින් කරන්න ඕනේ ඒක ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ පුළුවන් වෙන්න ඕනේ නැත්තම් මොනවද වෙන්නේ මෙතන මේ කතාව කියලා හොයලා බලන්න මාස 9ක් යනවා ඊට පස්සේ තව තැන් දෙකක තිබ්බොත් තව මාස 9 මාස 9 යනවා එතකොට දූෂිතයා දන්නවා මට මේක ඇදගෙන යන්න පුළුවන් අවුරුදු 3 4 5 6 7 ඇදගෙන යන්න පුළුවන් එතකොට මම කරන වැඩේ මම කරලා මම බේරෙන්නත් දන්නවා දූෂිතයෝ ඒක දන්නවා ඒ නිසා ඒකට ඉඩ තියන්න බෑ අල්ලාස් දූෂණයට විරුද්ධව කොමිෂන් සභාව ස්වාධීන කරන්න ඕනේ තව එක තව පොඩි ගැටලුවක් ඉදර තියෙනවා අනිත් ගැටලුව මේකයි මොනවද කරන්නේ දැන් ඒක ඒකට ඒක නිරීක්ෂණය කරන්න නිලධාරීන් ගේනවා නිලධාරීන් ඉන්වෙස්ටිගේටර්ස්ලා නිලධාරීන් ගේනවා ආණ්ඩුවක් වෙනස් වුණාම මොනවද කරන්නේ ඒක පොලිසිය බාර ඇමතිතුමා ඒ අල්ලස් දූෂණ කොමිෂන් සභාවට දුන්නේ නිරීක්ෂකයෝ නිලධාරීන් ඉන්වෙස්ටිගේටර්ස්ලා ඔක්කොම අයින් කරනවා අයින් කළා අලුත් සෙට් එකක් එතනට එවනවා හිතලා බලන්න අලුත් සෙට් එකක් ගියාම මොනවද වෙන්නේ කියලා අලුත් සෙට් එක ගියාම තව දීර්ඝ කාලයක් අර යනවා මුල ඉඳලම වගේ ඒගොල්ලෝ ආයෙත් එක හොයලා බලන්න ඕනේ ওই වගේ ගැට ගහලා තමයි තියෙන්නේ මොකද කාලය දිගටම ඇදගෙන ඇදගෙන යන්න ස්වාධීන අල්ලස් දූෂණ කොමිෂන් සභාවකට බලය තියෙන්නට ඕනේ රජය තුල විධායකය තුල නෙමෙයි විධායකයෙන් මේ 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 ඉල්ලන්න මේ අපිට මේ එවන්න නිරීක්ෂකයෝ ඉන්වෙස්ටිගේටර්ස්ලා එවන්න නෙමෙයි ඒගලන්ට බලය තියෙන්න ඕනේ ඒගලන්ට ඕන නිරීක්ෂකයෝ බඳව ගන්න බලය තියෙන්නට ඕනේ එහෙම තමයි ඒගලන් ඒගලන් ස්වාධීන වෙන්නේ මේක අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානියෝ මේක දන්නවා ඒ අය පිට රටවල් වලට ගිහිල්ලා අනිත් අල්ලස් දූෂණට විරෝධී කොමිෂන් සභාවල් අධ්‍යයනය කරලා තිනවා හොංකොං රටේ මේක අධ්‍යයනය කරලා අපේ අය හේ පුහුණුවට යවන්න කිව්වහම ඒගොල්ලන් එක ප්‍රශ්නයක් ඇහුවේ. අය ප්‍රශ්නේ මොකක්ද? ඕගලන්ගේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීනද කියලා ඇහුවා. අපේ අය ඒකට මොකද්ද දුන්නේ පිළිතුර? ඕ. එතකොට ඇහුවා, ඒ කියන්නේ ඕගලන්ට පුළුවන් ද නිරීක්ෂකයෝ කෙලිම බඳව ගන්න? බෑ කියලා කිව්වා. එහෙනම් ස්වාධීන වෙන්නේ කොහොමද? ඉතින් ඒක ස්වාධීන නැහැ. ඒ අය කිව්වා අපෝ අපිට නම් ඕගලන්ට උදව් කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඔය ඕගලන්ගේ නිරීක්ෂකයෝ පුහුණු කරන්නවත් අපිට නිකන් අපි කාලේ නාස්ති කළ වැඩක් නැහැ. ස්වාධීන වෙච්ච දවසට අපි ඔයගලට උදව් කරනවා කොහොමද නිරීක්ෂණ කරන්න කියලා. මූල්‍ය හොරකමට ආපුහම අපි පොලිසියේ ඉන්න නිලධාරීන් සාමාන්‍ය දූෂණ පිළිබඳව වැරදි පිළිබඳව ඒ අය දන්න හොයලා බලන්න. නමුත් මූල්‍ය දූෂණයට ආපුහම ඕකේ ඉන්නේ කපටියෝ ඉන්නේ. හුඟක් වෙලාවට ඕකේ ඉන්නේ උගත් මිනිස්සුත් ඕකේ ඉන්නවා. උගත් කියලා හැමතිස්සෙම ඒ අය සදාචාරාත්මක නැහැ. සදාචාරය කියන්නේ වෙන එකක් උගත් වෙන්න පුළුවන් නූගත් වෙන්න පුළුවන් නූගත් මිනිස්සුන්ක් ඉන්නවා සදාචාරාත්මක සදාචාරය තමයි පළවෙනි කරුණ සදාචාරය තියෙනුනේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ නිරීක්ෂණයට කවුද ඕනේ ඕනේ නිලධාරීන් ඇවිල්ලා ඕනේ බැංකු පිළිබඳව ගනුදෙනු දන්න අය මූල්‍ය පිළිබඳව ඕනේ ගණන් පිළිබඳව එකවුන්ටන්ට්ලා ඒක පිළිබඳව ඕනේ ෆොරෙන්සික් අයව ඒක ගැන ඕනේ නීතිඥ මහතුරු ඒක ගැන විශේෂයෙන්ම මූල්‍ය නීතිය පිළිබඳව අවබෝධයක් තියෙන අය ඉතින් අවශ්‍ය හැකියාවන් වෙනස් ඒ නිසා තමයි ඒක ස්වාධීන කරන්න ඕනේ ඒක ස්වාධීන කළොත් මම කියනවා මාස 6කින් සමහර ප්‍රතිඵල අපේ මේ රටේ ජනතාවට දකින්න ලැබේ ඉතින් අලුත් රජයකට තියෙන තවත් ප්‍රධාන දෙයක් ඇවිල්ලා ඒකයි ඉතින් දැන් අපි මේ වෙනස කරගෙන යනවා ඉතින් අපි ජූනි 9 වෙනිදා
මං හිතන්නේ මේ රටේ වෙනසකට ජයග්‍රහණයක් තිබුණා හැබැයි එක කළු පැල්ලමක් තිබුණා හිටපු ඉන්න අගමැතිතුමාගේ පුද්ගලික නිවස ඒ යොදවපු ප්‍රචණ්ඩත්වයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි සම්පූර්ණයෙන්ම විරුද්ධයි ඒක අපි හෙලා දකිනවා ඒ වගේම කරන්න එපා අපි ඔක්කොටම ඕනේ වෙනසක් ඕනේ අපිට වෙනස ඕනේ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල නීතියේ රාමුව තුල අපි මේ වෙනස එකතු වෙලා මේ වෙනස කරමු ජනතාවගේ පාරට බහපු ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න තමයි අලුත් රජය ඒ අය කැප වෙන්න ඕනේ